වෙනදා වගේම සුබ දවසක් කියන ගමන් අද මම කතා කරන්න හිතුවේ ටිකක් වෙනස් කෝණයකින් මම රුසියානු යුක්‍රේන් යුද්ධයේ මේ මොහොත වෙන විට තත්ත්වය වගේම ඉදිරියේදී යුක්‍රේන් යුද පිටියේ සිදුවීමට නියමිත විශාලතම පරිවර්තනයක් ගැන ඔබ දන්නවා යුක්‍රේනයේ මේ වන විට පසු කරමින් සිටින්නේ රුසියා විසින් ආරම්භ කළ ස්පෙෂල් මිලිටරි ඔපරේෂන් එක ආරම්භක මාස කිහිපය හැරෙනකොට යුක්‍රේනයේ පත්ව තිබෙන ඉතාමත්ම අසීරුම සහ අවදානම උච්චතම කාල සීමාව බව ඊට ප්‍රධානම හේතුව තමයි අද වන විට යුක්‍රේනයට විශාල ආයුධ හිගයක් වගේම විශාල පිරිස් බලහිගයකට මුහුණ දීමට සිදු වෙලා තිබෙනවා විශේෂයෙන්ම මේ යුක්‍රේන පාර්ශවය ඔවුන්ට බටහිර සහාය සහ අවි ආයුධ යම් ප්‍රමාණයක් ලැබෙන විට ඔවුන් සිතුවා අනිවාර්යයෙන්ම මෙම යුද්ධය කෙටි කලකින් ඔවුන්ට ජයග්‍රහණය කළ හැකි බව. ඉතින් සෙලෙන්ස්කි ජනාධිපතිවරයා අතු පිරිස මාස කිහිපයක් යම් බටහිර ආයුධ සම්පිතයක් රැස් කර ඔවුන්ගේ හොඳම යුද බටයන් යොදා ගනිමින් විශාල කවුන්ටර් ඔෆෙන්සිව් එකක් එහෙමත් නැත්නම් ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කළා රුසියානු පාර්ශවයට විරුද්ධව. මේ කල්තියා හඳුනාගත් රුසියානු බටයන් විසින් ඔවුන් විසින් දිගටම කරගෙන පැමිණි ඔෆෙන්සිව් ප්‍රහාර නතර කරලා ආරක්ෂක බලය ශක්තිමත් කර ගැනීමට කටයුතු කළා. ඒ වගේම ඔවුන්ගේ හොඳම සොල්දාදුවන් දෙවන ආරක්ෂක බලවලට පසුපසට ගනිමින් පළමුවෙනි ආරක්ෂක බලවලට ඔවුන් විසින් විදේශයෙන් ගෙන්නාගත් කුලී හමුදාව සහ නවක හමුදාව යොදාගෙන ඔවුන්ගේ හොඳම ආරක්ෂක බටයින් යුක්‍රේනයේ කවුන්ටර් ඔෆෙන්සිව් එක අවසානය වෙනකම් ආරක්ෂා කර ගැනීමට සමත් වුණා. මේ වගේම රුසියානු පාර්ශවය ඉතාමත්ම හොඳින් දැනගෙන හිටපු කාරණයක් තමයි වැඩි කාලයක් නොගිහින් යුක්‍රේනයේ වර්තමානයේ අද ඇතිවන තිබෙන තත්ත්වයට පත්වීමට සිදුවන බව. ඉතින් පසුගිය මාස 10ක පමණ කාල සීමාව සිටම රුසියාව දැවැන්ත අවසන් ප්‍රහාරයකට පැය 24 පුරාම ආයුධ නිෂ්පාදනය සිදු කරමින් තිබුණා වගේම මේ වන විට රුසියාව දැවැන්ත ප්‍රහාරයකට සියල්ල සූදානම් වෙලායි තිබෙන්නේ. යුක්‍රේන පාර්ශ්වය පැත්තෙන් මේ වහත වෙනින් බැලුවොත් ඔවුන් කිසිසේත්ම දැවැන්ත ප්‍රහාරයකට මුහුණ දීම සඳහා කිසිම සූදානමක් හෝ ආරක්ෂක බලවල යම් කිසි කෙටි කාලයකට හෝ රැකගැනීමේ හැකියාවක් නොමැති තත්ත්වයක තමයි සිටින්නේ. ඔබට යුද සිටියම නිරීක්ෂණය කළොත් දැක ගැනීමට පුළුවන් ප්‍රධානතම කාරණයක් තමයි කිලෝමීටර 10කට වැඩි රුසියානු යුක්‍රේන දේශ සීමාවේ යුද්ධයේ සිදුවන ප්‍රධාන කලාප පහේම නම් වශයෙන් ගත්තොත් කාකිව් ප්‍රාන්තය ලුහාන්ස් ප්‍රාන්තය නම් මේ වන විට 100%ක්ම රුසියානු බටයන් සතුව තමයි තිබෙන්නේ. ඒ වගේම ඩොනෙට්ස් ප්‍රාන්තය සැපර්ෂියා ප්‍රාන්තය සහ අවසාන වශයෙන් කේසන් ප්‍රාන්තය මේ ප්‍රාන්ත පහේම ඔබට හොඳින් බැලුවොත් බලා ගන්න පුළුවන් ස්ථාන 15ක 16ක පමණ විශාල වශයෙන් රුසියානු බට කණ්ඩායම් රැස් කර පවතිනවා කියලා. රුසියාව විසින් යුක්‍රේනයේ දුර්වලතාවය මනා ලෙස භාවිත කිරීමක් තමයි මෙතනදී සිදු වෙන්නේ. ඔබ දන්නවා මේ වන විට රුසියාවට යුක්‍රේන ෆ්‍රන්ට් එක සම්පූර්ණයෙන් බිඳ දමන්න නොහැකි වුණත් සමස්ත යුක්‍රේන ඉදිරිපෙළ විශාල වශයෙන් හානියට පත් කරන්න හැකි වෙලා තිබෙනවා. යුද සිටියම අධ්‍යයනයෙන් ඔබට දැක ගැනීමට පුළුවන් යුක්‍රේනය විසින් ඉදි කළ ට්‍රෙන්ච් එහෙමත් නැත්නම් අපි කියන යුදාගල් විශාල වශයෙන් ඔවුන් ටයිම් වෙලා තමයි තිබෙන්නේ. ඔබට මේ සිටියම අධ්‍යයනයෙන් බලා ගන්න පුළුවන් මේ තිබෙන්නේ යුක්‍රේනයේ සතුව තිබුණු ට්‍රෙන්ච්. මේ රතුපාටින් තිබෙන්නේ රුසියාව සතුව තිබුණු ට්‍රෙන්ච්. මේ
නිල් පාට සහ කහ පාටින් පෙන්නනවා යුක්‍රේනයේ ඩ්‍රැගන් ටීත් ඒ වගේම ඔවුන්ගේ ට්‍රෙන්ච් පසුගිය මාස 5 6 සීමාව තුල රුසියාව ඒ ප්‍රහාරත් එක්ක විශේෂයෙන්ම සියලුම කලාපයන්ගේ යුක්‍රේනයේ පසුබැසීමට සිදු වුණා ඉතින් ඔවුන් වසර ගණනාවක් තිස්සේ ආරක්ෂා කරපු හදාගෙන තිබුණ ඔවුන්ගේ ට්‍රෙන්ච් ඔවුන්ගේ ආරක්ෂක වළලු මේ වෙන විට රුසියාව අතර පත් වෙලා තමයි තිබෙන්නේ කලාපයේ දිගින් දිගටම අපිට පේනවා ඩොනෙට්ස් කලාපයේ සැපරුෂියා කලාපයේ මේ හැම කලාපයකම මේ ට්‍රෙන්ච් සියල්ලම පහේ රුසියාවට යටත් වෙලා සමානයි මේ වෙනකොට තිබෙන්නේ මේ යුදාගල් ප්‍රතිප්‍රහාරයකට මුහුණ දීමට ඉතාමත් අත්‍යවශ්‍යකත් සාධකයක්. ඉතින් මේ මොහොත වෙන විටත් රුසියාව නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ. රුසියානු ගිම්හාන ප්‍රහාරය ආරම්භ වන්නේ කුමන කලාපෙන් කවර දිනයකද යන කාරණාව. ඊට සතියකට පමණ පෙර යුක්‍රේන උතුරු සීමාවෙන් නව ගිම්හාන ප්‍රහාරයක් ආරම්භ කරනවා කියලා රුසියාව හෙළි කර තිබුණත් එය යුක්‍රේනයේ නොමග යවීමට කරන ලද ප්‍රකාශයක් බව තමයි වර්තමාන යුද පිටින් නිරීක්ෂණය කිරීමෙන් පෙනියන්නේ මේ හේතුවෙන් යුක්‍රේන සුළු බට පිරිසකට සිදුවනවා වර්ග කිලෝමීටර් දහසක් දිග සම්පූර්ණ යුද පෙරමුණම ආරක්ෂා කරන්න කොහොම වුණත් වර්තමානයේ රුසියාවේ පෙර සූදානම සහ ආයුධ සංචිත රැස්කිරීම වගේම FAB 3000 වැනි දවන්ත බෝම්බ මහා පරිමාණය නිෂ්පාදනය කිරීම ඇතුළු समस्त सूदान मत रुसिया पलम प्रहार माला युक्रेन प्रधान आरक्षक वाल तुन हेमा फ्रंट बिंदुन पणसदास अत्र अमुदा बट खंडा युक्रेन भूमि अतुम वेलक नुहकन अति के समय नड़ती बेन्नी रुसिया युक्रेन युद्ध भूमि मेवनीम केटी विग्रह समग आयत्थम उपसमट शुभ दवसा।